ඔබ නැවතත් පාර්ලිමන්ගේට් සජීව දේශපාලන සංවාදයේ සමගින් ආඩුපක්ෂය වෙනුවෙන් අපිත් සමගින් දැන් එකතු වෙනවා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රිය ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් අධ්‍යක්ෂක ආයිබෝන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා මා ප්‍රථමයෙන්ම කැමැති ඔබතුමාගෙන් දැනගන්නට ඔබතුමා අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මුලින්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිලා ඉන්න අනතුරුව පාර්ලිමේන්තුවත් නියෝජනය කළා ඇයි මෙවර කොළඹ දිස්ත්‍රික්කයට එන්නේ ඔව් රංගන මම අම්පාර දිස්ත්‍රික්කය ඇත්ත වශයෙන්ම නියෝජනය කළේ මම සිවිල් ආශ්‍රය බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉන්නකොට ඔය තර්ජිත ගම්මානවල සිට සිළුම සිංහල වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරා ත්‍රස්තවාදීන්ගේ ඉතින් බොහෝ දුරට අම්පාර දිස්ත්‍රික්කයේ තමයි අරන්තලා භික්ෂු ඝාතනය වුණේ එතකොට ගෝනගල මනුෂ්‍ය ඝාතනය වුණේ ටැම්පිටේ මංගලගම් වගේ ඉතින් මේගේ ජීවිත ආරක්ෂා කරමු නිසා මම යම්කිසි කීර්තිනාමයක් ගොඩනගා ගත්තා ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට අම්පාර දිස්ත්‍රික්කේ නාම යෝජනා දීලා මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙලා ඒ රජ්‍ය කටයුතු කළා හැබැයි මෙවර කෝටාභය රාජපක්ෂ මැතිතුමා මට ඉතාම පැහැදිලිව උපදෙස් දුන්නා ඒක නියෝගයක් කියලා කියන්න පුළුවන් ඉතින් දුන්නා මට කොළඹ දිස්ත්‍රික්කෙන් එන්න කියලා එතුමාම එකට පාසල් ගියේ අපි දෙන්නමගේ ආනන්ද මහවිද්‍යාලයට හැබැයි ඔබතුමාගේ නාලන්ද විද්‍යාලයට ඉස්සෙල්ලා ගියා මම ඊට පස්සේ අපි දෙන්නම එක අවුරුද්දේ තමයි හමුදාවට බැඳුනේ එතුමා විද්‍යානම් 71 රාජකීය යුද හමුදාවට බැඳෙනකොට මම විද්‍යානම් 71 රාජකීය නාවික හමුදාවට බැඳුනා ඉතින් ඒ අවබෝධය තියෙන නිසා ඒ විශ්වාසය එතුමාට මා කෙරේ තියෙනවා ඒක නිසා තමයි මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මම පාර්ලිමේන්තු මෙතුවරට ඉදිරිපත් වෙන්නේ ඉතින් අත් වශයෙන් මම ඉතාම සන්තෝෂයි රංගන මොකද මේ කොළඹ දිස්ත්‍රික්කයේ කිව්වම ඉස්සෙල්ලා හිතුවේ අම්පාර තමයි දුෂ්කරම ප්‍රදේශයේ මිනිස්සු ඉතාම දුෂ්කරතාවලට මුහුණ පාන්නේ කියලා නමුත් අත් වශයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අත් වශයෙන්ම ඉතා විශාල වැඩතොගයක් තියෙනවා කරන්න දේශපාලක ඒ පිළිබඳවත් ඔබතුමාගේ විමසන්නට ඕනේ කියලා හිතුවා ඒ කියන්නේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ වාණිජ අගනුවර දියුණු නගරයක් කියලා කිව්වට වැඩිම ඡන්දදායකින් පිරිසක් සිටින නගරය හැබැයි ප්‍රශ්න රැසක් තියෙනවා නේද ජනතාව මුහුණ දෙන ගැටලු ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් නිවාස ප්‍රශ්න වෙන්න පුළුවන් මහමාර්ග ප්‍රශ්න මේ සියලු ප්‍රශ්න තිබෙන දිස්ත්‍රික්කයක් මේ ප්‍රශ්න ගැටලු පිළිබඳව ඔබතුමා අවබෝධයක් ලබාගෙන තිබෙනවද මේ කාල සීමාවෙ මොනවගේ ඔබතුමා පුදුමයට පත් වෙයි දැන් සමහර ස්ථානවලට මම මේ කියන්නේ ස්ථාන මොනවද කියලා ඒ ස්ථානවල මේ 10යි 12යි අඩි 10යි අඩි 12යි කාමරයක පවුල් තුනක් ජීවත් වෙනවා ඔබතුමා හිතන්න පුළුවන්ද තව මං වෙන පැත්තකට ගියා එතන කාමර දෙකක 24 දෙනෙක් ජීවත් වෙනවා ඒගොල්ලෝ නිදාගන්නේ ෂිෆ්ට් ක්‍රමයට අන්තිමට සමහර තැන් වල කාණු ඇලවල් හිර වෙලා අවුරුදු ගාණක් තිස්සේ එතකොට ගව ඝාතනාගාරයක තියෙන ලේ එනවා එතෙන්ට අවුරුදු ගාණක් තිස්සේ ඉතින් මෙතන තියෙන්නේ රංගන අපිට අවශ්‍ය කරන යටිදල පහසුකම් තියෙනවා ඒවලට අවශ්‍ය කරන පුද්ගලයෝ දාලා තියෙනවා එතකොට නගර සභාවක් තියෙනවා නම් ඒකට කම්කරුවෝ ඉන්නවා නම් එතකොට PHIs ලා ඉන්නවා නම් ඒක උපදේශකවරු ඉන්නවා නම් නිරීක්ෂණය කරන අය ඉන්නවා නම් සුපර්වයිසර්ලා ඉන්නවා නම් එතන කොහෙද වැරද්ද තියෙන්නේ ඒ කියන්නේ යම්කිසි නායකත්වයක් දී ගන්න බැරි කම තමයි එතන තියෙන්නේ ඒ දෙක නිසා මම හිතනවා ඒ වගේ දේවල්ට අපිට අනිවාර්යයෙන්ම මේ අවධානය යොමු කරලා ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් අන්තිමේ තමයි නිවාස ප්‍රශ්නේ ඉතින් සමහර වතු වලට ගියාම රංගන මට හිතාගන්න බෑ මිනිස්සු මේ කොළඹ නගරයේද ජීවත් වෙන කියලා අපි ඇත්ත වශයෙන්ම එහෙමනම් දේශපාලඥයෝ හැටියට අපිට ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් අපි ඇත්ත වශයෙන් ලැජ්ජ විය යුතු නැත්නම් දේශපාලනේ ඉවත් විය යුතුයි ඉවත් වෙලා කරන්න පුළුවන් ඒකට දිය යුතුයි ඒක නිසා තමයි මම කියන්නේ මේ මම ඉතාම අද සතුටටපත් වෙනවා ඉස්සෙල්ලා ජනාධිපතිතුමා කිව්වම මට අම්පාර දාලා එන්න නොහැකි තත්ත්වයක් තිබ්බා අම්පාරේ හාමුදුරුවරු 89 දෙනෙක් නායක ස්වාමීන් වහන්සේලා අත්සන් කළ පෙස්සමක් ඉදිරිපත් කළා ඒකම ජනතාවත් දාලා එන්න බැරි කමක් තිබ්බා හැබැයි මම හිතනවා කොළඹ නගරයේ ඊට වඩා සුවිශේෂ වූ කාර්යභාරයක් මට කරන්න පුළුවන් නිසා ඒක නිසා මම ජනාධිපතිතුමාට දැන් ස්තුතිවන්ත වෙනවා මාව කොළඹට ගත්ත එක ගැන හොඳයි මෙච්චර කල් ආණ්ඩු මාරු වෙනවා නමුත් ජනතාවගේ ප්‍රශ්න එහෙමමයි ඇයි කොළඹ ජනතාවට මෙච්චර කල් මේවට විසඳුමක් ලැබිලා නැත්තේ ඉතින් මෙහෙමයි උදේශක මම කියන්නේ දැන් දේශපාලඥයෝ නැතුව රටක් ගෙන යන්න බැහැනේ පරිපාලනයට පමණක් දේශපාලනේ සිටිය යුතුමයි ඉතින් එහෙමනම් දේශපාලඥයෝ සමංග වැඩි හරියට කරන්නේ නැත්නම් දේශපාලඥයෝ දූෂිත නම් දේශපාලනඥයෝ ජනතාවගේ ප්‍රශ්න කරේ අවධානය යොමු කරන්නේ නැත්නම් ජනතාවගේ යුතුකමක් තමයි හොඳ දේශපාලඥයෝ පත් කරගන්න එක. ඉතින් මෙතෙක් කල මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලා නැත්නම් ඉතින් ඒ කියන්නේ මේ දේශපාලඥයන්ගේ වැරද්ද. මොකද දේශපාලඥයෝ නැතුව රටක් ගෙන යන්න බෑනේ. ඉතින් දේශපාලඥයෝ දූෂිතයි කියලා කී හිටියට හරියන්නේ නැහැ. හරි දේශපාලඥයෝ පත් කරගන්න එක ජනතාවගේ යුතුකමක්. ඉතින් ඒක නිසා මම හිතනවා මෙවර ජනතාව ඉතා පැහැදිලිව දක්ෂ ඒ වගේම ක්‍රියාශීලී වගේම රටට ආදරය කරන
පුද්ගලව තෝරාපත් කරගත්තොත් මේ වගේ ප්‍රශ්න ඉතාම ලේසියෙන් විසඳන්න පුළුවන්. දැනටමත් රංගන දැන් මම මේ සමහර තැන්වලට ගියා, සමහර තැන්වල තියෙන ක්‍රීඩාංගන වසර ගාණක් තියෙනවා මේ ඒව සුද්ධ කරන්න බැරුව යම් යම් මේ ප්‍රශ්න නිසා. මම සුමානෙන් දෙකෙන් ඒව දැන් සුද්ධ කරන පටන් මටේ දේශපාලන වාසියක් ලබා ගන්න නෙමෙයි, අපි අවුරුදු 44ක් හමුදාවේ ඉඳලා අපි එන්නේ මේ දේශපාලන වාසි ගන්න නෙමෙයි, අපි ජනතාව සේව කරන්න. ඉතින් මම කියන්නේ ඉතාම කෙටියෙන් ඉතාම පොඩි මේ පොඩි අපි දුරකථන එමතුමකින් සහ පොඩි නියෝගයකින් මේ දේ කරන්න පුළුවන්. තව උදාහරණයක් තමයි රංගන උදේශක දැන් බලන්න මීතට මුල්ලේ කුණු මේ කන්ද කඩන් වැටිලා වී ගබඩාවක ඉන්නවා අවුරුදු දෙකහමාරක් තිස්සේ පවුල් 12ක්. දැන් මම එතෙන්ට ගියා උදේශක, මට විනාඩි 5ක් ඉන්න බෑ එතන. එතන මීයෝ යනවා හැමතැනම රස්නේ. අවුරුදු දෙකහමාරක් කොහොමද ඉන්නේ ලෑලි වලින් වෙනස් කරලා. මම ඒ වෙලාවෙම නාගර සංගම අධිකාරී සභාපතිතුමාට කතා කළා, සතියක් යන ඉස්සෙල්ලා ඒගොල්ලන් දැන් ගෙවල් දීලා ඉවරයි මහල් නිවාසයක. දැන් ඒව අර පරිපාලනමය කටයුතු තියෙන්නේ ඉනවාරේ සතියක් දෙයක් යනකොට. ඉතින් ඒ අයගේ ඡන්දමට අවශ්‍ය නැහැ. ඒක ඒගොල්ල දුන්නත් එක නැතයි. නමුත් අපිට යම්කිසි තෘප්තියක් ලැබෙනවා මෙතෙක්කල් කරන්න බැරි එකක් අපිට කරන්න පුළුවන් කියලා. ඒකින්ද ඇත්ත වශයෙන්ම මෙතන වැඩ කරන්න පුළුවන් දේශපාලඥයෝ ආවොත් ඒ නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් ආවොත් අනිවාර්යයෙන් මේ කටයුතු වලින් 75% ඉතාම ලිහිසින් කරන්න පුළුවන්. මොකද ඒකට අවශ්‍ය කරන සම්පත්, ඒ අවශ්‍ය කරන යටදෙල පහසුකම්, ඒක කරන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩ ගන්න එක තමයි මෙතන තියෙන නායකත්ව පිළිබඳ ප්‍රශ්නය. පසුගිය ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ පොදු ජන පෙරමුණ. ඔබතුමා හිතනවා තාම මේ ජනප්‍රියත්වය රැඳිලා තියෙනවා කියලා? අනිවාර්යෙන්ම ඔව් මම හිතන්නේ රැඳිලා තියෙනවා. අපි හිතනවා තුනෙන් දෙක බලයක් වුණත් ගෝඨාභය රාජපක්ෂට මෙතුමාට ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ එහෙම ජනතාව ඒ වගේ බලයක් දුන්නොත් පමණයි අපිට මේ අරාජකත්වයට පත් වෙලා තියෙන රට නැවතවරක් ගොඩනගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන්ම කියන දෙයක් මේ තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා. එක තුනෙන් දෙකක් බලයක් ලබාගෙන උන් බලාපොරොත්තු වන්නේ 19 වෙනි සංශෝධනයට යන්නටද, අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නටද? මේ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමා එකක් පෞද්ගලිකම විශ්වාස කරනවාද තුනෙන් දෙකක බලයක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවද කියලා? මක්නිසාද ඉතිහාසයේ අවස්ථා දෙකකදී පමණයි බහුතරය ලබාගෙන තිබෙන්නේ. මේ තත්ත්වය පිළිබඳව ප්‍රායෝගික නංගර මේක ඉතින් අත්ත වශයෙන් මේක රඳා පවතින්නේ ජනතාව මතනේ. ඉතින් ජනතාව තමයි තුනෙන් දෙක බලයක් මේ ජනාධිපතිතුමාට නැත්නම් රජයට ලබා දිය යුත්තේ. ඉතින් ජනතාවනේ ඉතාම විශාල ඡන්ද සංඛ්‍යාවකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තු මේ ජනාධිපති කළේ. ඒ කියන්නේ විශාල ඡන්ද සංඛ්‍යාවකින්. ඒ වගේම තමයි දැන් අත්ත වශයෙන්ම දැන් කොළඹ දිස්ත්‍රික්කයේ මම මෙතන කටයුතු කරනකොට මට බොහොම පැහැදිලි වෙන කරුණක් තමයි එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පාක්ෂිකයින් අද අපිත් එක්ක ඉන්නවා. දැන් මට කැවිලා කියනවා ඔබතුමා නිසා, ජනාධිපතිතුමා නිසා අපි මෙවර පොදු ජන පෙරමුණට ඡන්දෙ දෙනවා. මේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඉතින් ඇයි ඔවුන්ට තෝරන මේ රට හදන්න? ඉතින් මේ රට හදන්න තියෙන මේ එකම ක්‍රමය, එකම අවස්ථාව මේකයි. රංගන මමත් හිතනවා මම මේ පක්ෂග්‍රාහීව කතා කිරීමක් නෙමෙයි. අද වෙනකොට රට සම්පූර්ණ මහරජික වෙලාන තියෙන දැන් යහපාලන රජයේ කාලේ අපි මොනතරම් සම්පත් විකුණාද මේ විදේශිකයන්ට. දැන් අද තියෙනවා නම් මතයක් උගත් බුද්ධිමත්ය පමණක් පාර්ලිමේන්තුව යව යුතුයි කියලා. ඒ මතය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද උගත් බුද්ධිමත් ජයම්පති වික්‍රමරත් තමයි රට බෙදෙන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. උගත් බුද්ධිමත් සුමන්දිරන් තමයි මන්ත්‍රීවරයා තමයි මේ 19 වෙනි සංශෝධනයේ නිර්මාතෘවරයා. උගත් බුද්ධිමත් ඇමතිවරු තමයි අපේ හම්බන්තොට වරා චීනට වික්කේ. හම්බන්තොට වරා දකුණෙන් රංගන යනවා නෞකා 400ක් එක දවසකට. ඉතින් ඒ නෞකාවලට අපි ඉන්ධන දුන්නා, ජලය දුන්නා, ආහාර දුන්නා, අපිට මොනතරම් විදේශ විනයක් අපිට උපයන්න පුළුවන්ද? ඒක අවුරුදු 198කට දුන්නා චීනයට. ඒ දීලා ගත්ත මුදල ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවකයන්ට එක වසරකට විශ්‍රාමයට ගියවන පමණයි. ඉතින් ඒක කළේ උගත් බුද්ධිමත් අය. මහා බැංකුව කොල්ලක උගත් බුද්ධිමත් අය. මෙතන අපිට අවශ්‍ය වෙන රංගන උගත් බුද්ධිමත් මේ උගත්කම සහ බුද්ධිමත්කම තියෙන රටට හිත ඇති දේශීතයිෂී මාතෘභූමියට ආදරය කරන පාලකයෝ වන. එහෙම පාලකයෝ ආවොත් කවදාකවත් ඒගොල්ලෝ රට පාවල දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන දෙයක් තමයි ත්‍රස්තවාදය නැවත ඇති නොවීමට නම් බලය බෙදා හැරිය යුතුයි කියන දේ. ඔබතුමා රණවිරුවෙක්, ඔබතුමාගේ මතය මොකක්ද? ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ත්‍රස්තවාදී කියන්නේ දේශපාලන අරමුණක් සඳහා
මේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීම. ඒකෙන්ද ත්‍රස්තවාදී ඇතිවීමට උච්ච හේතුව සාධාරණවත් අසාධාරණවත් අපි ත්‍රස්තවාදී මේ සාධාරණීකරණය බෑ. අපි ත්‍රස්තවාදී සම්පූර්ණයෙන් විනාශ කළා උදේශික. දැන් මේක හරියට මෙතුමා කියන්නේ හරියට දැන් දෙවන ලෝක මහායුද්ධයෙන් පස්සේ වින්සන් චර්චිල් නාසිවරුන් සමග සාකච්ඡාවට එනවාගේ තියෙන්නේ. ඉතින් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. මොකද ත්‍රස්තවාදී නිම කළා නම් ත්‍රස්තවාදී ඇති වුණේ මේ රට බෙදීමට නම් ඉතින් අනිවාර්යයෙන්ම රට බෙදීම අපි සම්පූර්ණයෙන් විනාශ කළ ඉවරයි. අනිතක තමයි උදේශික ඇයි මේ රට බෙදන්නේ? ඇයි මේ රට බෙදන්නේ? දැන් උතුරට ඕන නම් දෙමළ ඊළමක් මේ උතුරේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න. උතුරේ ඉන්නේ දෙමළ ජනතාවගෙන් 48% පමණයි. 52%ක් ඉන්නේ සිංහල මිනිස්සු සමග. එතකොට දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න උතුරට ඊළම දුන්නා නම් ඒකෙන් කොහොමද දකුණු මිනිසුන්ගේ ප්‍රශ්න තියෙනවා විසඳන්නේ? ඒ කියන්නේ දකුණු මේ දෙමළයිට ප්‍රශ්න නැද්ද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳිලාද? ඉතින් මේක තනිකර බොරුවක්. ඉතින් ඒක නිසා මෙහෙම කර කියන්නේ අර බලය ලබා ගැනීම සඳහා දේශපාලන වාසී ලබා ගැනීම සඳහා කරන ප්‍රකාශ මිසක් එතන කිසිම යථාර්ථයක් ඇත්තේ නැහැ. ත්‍රස්තවාදී අපි නිම කළා. අද සිංහල දෙමළ මුස්ලිම් අය ඉතාම සමගින් යුතුව කටයුතු කරනවා. මොනතරම් කෝවිල් හැදෙනවද, මේ මොනතරම් මුස්ලිම් පල්ලි හැදෙනවද මේ කොළඹ නගරය තුළ? අපි කිසිම ප්‍රශ්නයක් ඇතුවනේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්න ඇති කරන්නේ වෙන කවුරුත් නෙමේ. අර බලයට ලෝභීව සුළු ජාතික පක්ෂයෙන් නැත්තම් සුළු ජාතීන්ගේ ඡන්ද ඩැහැ ගැනීම සඳහා කරන ප්‍රකාශ හැටියට මා සලකන්නේ. අන්තික තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් කියනවා 13 වෙනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරනවා කියලා. ඒක මොනතරම් ද්‍රෝහී ප්‍රකාශයක්ද? 13 වෙනි සංශෝධනය අපිට බලෙන් පටු එකක් ඉන්දියාව. 13 වෙනි සංශෝධනය තමයි රට ෆෙඩරල් කරන්නේ වුණේ. නමුත් ඒක බොහෝ දුරට නවත්තන් ඉන්නේ ජනාධිපතිතුමාගේ විධායක බලයෙන්. සම්පූර්ණයෙන්ම 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළොත් වෙන්නේ ප්‍රධාන ඇමතිට ඉඩම් බලතල තියෙනවා. ප්‍රධාන ඇමතිට පුරාවස්තු පිළිබඳ සම්පූර්ණම අයිතිය තියෙනවා. ප්‍රධාන ඇමතිට නියෝජ්‍ය පොලිස්පතියා එතුමා එයාගේ යටතේ ඉන්නේ. ඉතින් විග්නේෂන් හිටියානේ ප්‍රධාන ඇමති හැටි. මොනවද එයා කළේ? එයා රෝයල් කොලෙජ්යට ගිහිල්ලා සිංහලොස්සම ඉගෙනගෙන මේ නීති විද්‍යාලයට ගිහිල්ලා සිංහලොස්සම නීති ඉගෙනගෙන ඊට පස්සේ අග්‍ර විනිශ්චකාරයේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරයෙක් වෙලා මහේස්ත්‍රාත්කරයෙක් වෙනා ඉහළස්වාවේ විනිශ්චකාරයෙක් වෙලා අවුරුදු 65ක් සිංහලොස්සම ජීවත් වෙලා උතුරට ගිහිල්ලා කියනවා සිංහලයාට උතුරේ ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. ඒ වගේ කෙනෙක්ට අර වගේ බලයක් ගියොත් මොනවයි මොනවක් වෙයිද? ඒකද මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙන්න හදන්නේ? ඔබතුමා විශ්වාස කරන ආකාරයට දැන් මේ දිනවල තැපැල් ඡන්ද ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත විශ්වාසය තබාවි කියලා හිතනවද ඔබතුමා? මම හිතනවා ජනවාරියේම. ඉතින් මේ දැන්ටමත් තැපැල් ඡන්දවල ප්‍රතිචාරය ඉතාම හොඳයි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් එහෙම ආරංචි වෙන්නේ නැහැ. ඉතින් එදා තැපැල් ඡන්ද රාජ්‍ය සේවකයා. ඉතින් මම හිතන්නේ රාජ්‍ය සේවකයන් ගැන අත්‍යවශ්‍යම අපේ රජය හරිම බලයි. විශේෂම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තිම තමයි රංගන දැන් 19 වෙනි සංශෝධනයෙන් මම විරුද්ධ වෙන්න වෙච්ච එක හේතුවක් තමයි සමාවෙන් මේ රාජ්‍ය සේවකයන්ට තියෙන බලය දියාරු කිරීම. දබන උදාහරණයක් ඇටියෙ දැන් මැතිවරණ කොමසම දැන් මැතිවරණයක් එදා ඒ දවස්වල පැවැත්වුවේ මේ රජයේ පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්නේ මැතිවරණ කොමසාරිස්තුමා. අද ඒ බලය දීලා තියෙනවා මැතිවරණ කොමසමට. ඒක ඉන්න සමහරට රාජ්‍ය නිවන සංවිධානවල පුද්ගලෝ. ඒතර අද මේ මැතිවරණය පවත්වන්නට සම්පූර්ණ බලපෑම කරන්නේ රාජ්‍ය නිවන සංවිධානවල ඉන්න පුද්ගලයෝ. ඒ වගේම තමයි අනිත් හැම කොමිසමක. ඒතකොට ජනාධිපතිතුමාට දීලා තියෙන බලය, ජනතාව විසින් විධායක ජනාධිපතිතුමාට දීලා තියෙන බලය දීලා තියෙනවා දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක්ට. මොකද ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඒක කරන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න 9 දෙනාගෙන් 7 දෙනෙක්ම තියෙන්නේ විපක්ෂ නායක අගමැතිතුමා අත. ඒ 9 දෙනා තමයි අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඒ දෙන පත් කරනවා 5 දෙනෙක් 7යි ජනාධිපතිතුමා පත් කරනවා එක්කෙනෙක් 9යි සහ සුළු පක්ෂයෙන් පත් කරන එක 8යි සුළු පක්ෂයෙන් පත් කරන එක 9යි. ඒතකොට 9ෙන් 7ක්ම තියෙන්නේ අර දෙන්න අතේ. ඉතින් මොකද අන්තිමට වුණේ මේ රංගන? අන්තිමට වුණේ විපක්ෂ නායක වුණා සුමන්දිර මැතිතුමා. එයා තමයි LTT කොටිතස්වාදී දේශපාලන හස්තේ නායකයා. එතකොට අගමැති වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ සංකල්ප ආකල්ප වුණාද කියලා අපි දන්නවා. එතකොට ඒ දෙන්න තමයි ඊට පස්සේ පොලිස්පතිතුමා සහ අනිකුත් විවිධ කොමිසම් වලට පුද්ගලයෝ පත් කළේ. එතකොට ජනාධිපතිතුමාගේ බලය, සමස්ත ජනතාවගේ දුන්න බලය දීලා තියෙනවා තිරුකුණාමලයේ නියෝජනය කරපු සම්බන්ධන් මැතිතුමාටයි කොළඹ නියෝජනය කරන රනිල් මැතිතුමාට. ඒක නිසා තමයි අද වෙනකොටත් අද ඉන්න ජනාධිපතිතුමාටත්
පොලිස්පත්තු බවත් අද මාරුකාන්න බැරි වෙන්නේ. ඉතින් අද රාජ්‍ය සේවකයන්ගේ බලය තමයි අර හීන කරලා තියෙන්නේ. ඒක නිසා මම හිතන රාජ්‍ය සේවකයෝ ඒක ගැන ඉතාම හොඳින් දන්නවා. ඒක නිසා දැනට මම හිතන්නේ අර පුතුමා කිව්වාගේ අපිට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒක ගොඩක් ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය සේවකයන්ට සම්බන්ධයෙන්. රාජ්‍ය සේවකයෝ ගැන කතා කරපු හින්දා ඔබගෙන් මේ ප්‍රශ්නය අහන්නේ පුතුමා හැම විටම කියනවා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි කියලා. මොකද්ද පුතුමාගේ වැඩපිළිවෙල ඒ සම්බන්ධයෙන්? ඔව් මේක තමයි එතනට වෙන්නේ උදේශක අර කිව්වාගේ මම ඉස්සෙල් කිව්වාගේ උගත් බුද්ධිමත්ය පවණක් නෙමෙයි අත්ත වශයෙන්ම රටට ආදරය කරන මේ අයත් අපේ පාලකේ ඉන්න ඕනේ. ඉතින් ඒකට උඩින් තමයි ඒක සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. උඩ ඉන්නවන අපි දේශීතයිශී නායකෙක් අනිවාර්යයෙන්ම ඒක යටට ගලාගෙන එනවා. උඩ ඉන්න දේශපාලඥයා දූෂිත නම්, උඩ ඉන්න දේශපාලඥයා වංචාකාරයෙක් නම් ඒක පාලට සම්ප්‍රේෂණය වෙනවා. උඩ ඉන්න එක නෑ අත්ත වශයෙන්ම නායකත්වය රටේ නායකත්වය දරන්නේ ඉතාම හොඳ ශ්‍රේෂ්ඨ රටට ආදරය කරන පුද්ගලෙක් නම් අනිත් අය දූෂිත කරුණු කරන්නටත් බය වෙනවා. දැන් බාන්න දැන් නාකොටික් ඒකේ ඉන්න මේ නිලධාරීන් කරපු වංචාව අල්ලගන්න පුළුවන් වුණේ ඒක නිසානේ. නැත්නම් ඒ වංචාව කොතෙක්කල් කරගෙන තියන්නේ නැද්ද? ඉතින් ඒ නිසා ඒ වගේ රාජ්‍ය නිලධාරීන් වුණත් ඒ කරන වංචාවල් දැන් අහුවෙනවා ටිකින් ටික. නාකොටික් මේකම ඇති මං හිතන්නේ අපේ ඒ පාලකයා හොඳනම් කොහොමද රාජ්‍ය සේවයේ තියෙන දූෂණ ඉවත් කරන්න පුළුවන් කියන එක හොඳම ආදර්ශයක් තමයි ඒක. නිදසුනක් තමයි ඒක. ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ඉදිරිපත් වන්නේ ප්‍රථම වතාවට. කොළඹ කියන්නේ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් වාසිදායක දිස්ත්‍රික්කයක් කියන්නට පුළුවන්. ඔබතුමා මොන වගේ ප්‍රතිඵලයක්ද බලාපොරොත්තු වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්? ඔව් කොළඹ දිස්ත්‍රික්කයෙන් මම හිතනවා දැන් ඔබතුමා දන්නවා අපි ආසන 19ක් තියෙනවා. ආසන 12ක් විතර අපිට ඒ කියලා තමයි හිතන්නේ. මොකද මෙතෙන් මෙවර 2015 දී ආසන 7ක් හිමි වුණේ. ආසන 7ක් පරාජය වුණානේ. ඉතින් මෙවර අපි දිරන නිසා මම හිතනවා අපි ආසන 11ක් සහ සමහර විට 12ක් එන්න පුළුවන්. මොකද එක්සත් ජාතික පක්ෂයද පරපතල ලෙස වෙන් වෙලා තියෙනවා. ඒක නිසා ඒකත් එක හේතුවක් තමයි. ඒ දෙපැත්තටම විශ්වාසයක් නැති අය පොදු පෙරමුණට එන්නේ පොහොට්ටුවට. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කියන කාරණාව අපි අමතක කළොත් ඔබතුමා තාම විශ්වාස කරනවාද ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ඒ ආකාරයටම මේ මහමැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් වෙතත් ජනතාව තුළ තිබෙනවා කියලා? අනිවාර්යයෙන් තියෙනවා. එකක් තමයි ඊළඟට දැන් බලන්න අපි කොරෝනා එක කොහොමද පාලනය කළේ කියලා. දැන් අපි කොරෝනා පාලනය කළේ ජනාධිපතිතුමා මේ යුද්ධය ජයග්‍රහණය කළේ කොහොමද? ඇත්ත වශයෙන්ම යුද්ධය ජයග්‍රහණය කළාදන් ඒක සුවිශේෂූ කාර්යභාරය කළේ බුද්ධ්‍යංශ. මොකද බුද්ධ්‍යංශය රංගට දැන් බුද්ධ්‍යංශය තමයි ත්‍රස්තවාදීන් ප්‍රදේශයට හොර රහස යන්නේ. ඒක මොනතරම් අවදානමක්ද මම දැකලා තියෙනවා. එහෙම අහුවෙච්ච ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අහුවෙච්ච ඒ වගේ බුද්ධි නිලධාරීන්ගේ සිරුරු මම දැකලා තියෙනවා. ඇස් දෙක උගුල්ලා දිව ඇදලා කපලා රහසක් කපලා මේ වගේ දරුණු වද දීලා මැරෙන. ඉතින් ඒ වගේ අවදානමක් අරගෙන තමයි ඔවුන් සතුරු ප්‍රදේශයට යන්නේ බුද්ධි තොරතුරු එකතු කරන්න. ඒ වගේම තමයි මෙතනත්. මෙතන මේ බුද්ධි නිලධාරීන් තමයි මේ පොකුරු සොයාගත්තේ. ඒ පොකුරු සොයාගන්න ගියේ අර ජීවිත අවදානම කරගෙන. ඔවුන්ට කොරෝනා හැදෙන්න තියෙන අවදානම තියාගෙන ඒ ඔවුන් ළඟට ගිහිල්ලා ඒ දුරකථන මේ ඇමතුම් බලාගෙන ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල මිනිස්සුන් තමයි ඉස්සෙල්ලා සුවදව සාකච්ඡා කළා. අන්න ඒ අවදානම. ඉතින් ඒ බුද්ධ්‍යංශය ඒ කරපු කාර්යභාරය නිසා අනිත් අයට අත්‍යවශ්‍යම අපිට ගොඩක් වෙලාවට මේ පොකුරු හඳුනාගෙන ඔවුන් නිරෝධායන කළ මේක පාලනය කරන්න පුළුවන් වුණා. ඒක සම්පූර්ණයෙන් කළේ ගෝඨාභය රාජපක්ෂ. අපේ අපිට මිලියන 23ක් ඉන්නවා. මිලියන 22.5ක් ඉන්නවා අපේ ජනගහනය. 11 දිනයිනේ ජීවිත හානි වුණේ. 2000 ගානකින් හැදුනේ. ඉතින්ද ඒකෙන්ම තේරෙනවා අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට මොනතරම් හොඳට මේක පාලනය කළාද. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ම කියනවා අද අපේ රජයක් හිටියනම් අද මේක වසංග දරුණු වසංගතයක් වෙලා කියලා. ඉතින් ඉතින් මිනිසුන්ගේ ජනතාවගේ විශේෂයෙන්ම කොළඹ ජනතාවගේ දැඩි විශ්වාසය දිනා ගන්න පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කාලය තුළ. ඒක අනිවාර්යයෙන්ම සම්ප්‍රේෂණය වෙනවා අපිට මේ මහමැතිවරණයකදී. හොඳයි, විපක්ෂයෙන් දැන් කියන දෙයක් තමයි මේ කොරෝනා දැන් පවතින කොරෝනා අවදානම් මත මහමැතිවරණය කල් දමන්න කියන දේ. ඔව් ඉතින් අත්ත වශයෙන් විපක්ෂයේ ඒ දවස් ඉඳන් බැලුවේ ඔබතුමා දන්නවා දේශක ඔබතුමා දන්නවනේ හැමතිස්සෙම බැලුවේ මේ කොහොමද මේ ඡන්දේ කල් දාන්නේ. මොකද ඡන්දේ තියෙනකොට මේ ලැබෙන පරාජය සමග වොන් තවදුරටත් පළයට සල් වෙනින් දා. ඉතින් මම හිතන්නේ මැතිවරණ කොමිසම විශේෂයෙන්ම මයින් දේශපේ මැතිතුමාත් කියලා තියෙනවා මොන හේතුවකට නිසාවත් මේ කල් දාන්න නැහැ කියලා. මොකද පාර්ලිමේන්තුවක් නැතුව අපිට ඉන්න බෑ මීට. දැන් මාස කීයක්ද? ඉතින් ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පාර්ලිමේන්තුවක් කෙසේ වෝ තිබිය යුතුයි. දැන්
දකුණු කොරියාව මේ තිබ්බේ දෙසිය ගානක් මැරලා තියෙද්දිනේ මේ පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බේ. ඉතින් ඒකින්ද මොනම හිතුවකටවත් මේක අපි කල් නොදෙමි යුතුයි. අගෝස්තු මාසේ පස්වෙනිද අනිවාර්යෙන්ම මේ මහමැතිවරණේ පැවැත්විය යුතුයි. ඊට පස්සේ පුළුවන් අපිට සාවර රජයක් පත් කරගෙන මේ රටේ තියෙන සිවිලුම් ප්‍රශ්න විසඳන්න අවතීර්ණය කර ආරම්භයක් කරන්න. ඉතින් ඒකට අපි දායක වෙන්න නොවිසිල්ලෙන් බලන් සිටිනවා. ඔබතුමා කොවිඩ් අර්බුදය පිළිබඳව කතා කරන නිසාවෙන් මේ කොවිඩ් පාලනයේ රෝගයක් වශයෙන් සාර්ථකව පාලනය කිරීමෙන් අනතුරුව ඊට පසුව තියෙන අභියෝගය තමයි ආර්ථික වශයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගය. සමස්ත ලෝකයෙන් මේකට දැන් මුහුණ දෙමින් සිටිනවා. මේ තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඉදිරි වසර පහක කාලය තුළ ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබේ කියලා ඔබතුමා විශ්වාස කරනවා? ඔව් විශ්වාස කරනවා රංගන. මොකද ඇත්ත වශයෙන්ම අපි නව ව්‍යවසායකව බිහි කළ යුතුයි. දැන් ව්‍යාපාරික සහ ව්‍යවසායකයන් දෙකක්. ව්‍යාපාරිකයන් තමාගේ ව්‍යාපාරය දියුණු කිරීම, ව්‍යවසායකයන් නව නිපුම්. ඉතින් නව නිපුම් කරන අපිට විභවයක් තියෙනවා. ඒ අපිට ශක්තියක් තියෙනවා. ඒ මොකද අපිට හොඳ ඉතිහාසයක් තියෙන ජාතියක් අපි. ඒ මොකද ඒ ඉතිහාසයක් තියෙන ජාතිය ඒ විශ්වකර්ම වැඩ කරපු මුතුන් මිත්තන්ගේ ජාන අපේ ළඟ තියෙනවා. මේ තරුණ පරම්පරාව තියෙන ඒ රුධිරේ තියෙනවා ජාන. ඒ විභවය තියෙන එකයි. උදාහරණ කැටියට කෙටියෙන් කිව්වොත් යෝධයල ගන්න. යෝධයල මහා මේ කලාවේ සිට තිසව දක්වා කපු යෝධයල ඇතම 57ක් දිගයි. පළවෙනි ඇතම 17 බෑවුම යෝධනකට රීණයි. ඇතම ටංගල් 6 ඒක තියෙන ඇතම ටංගල් 6ක තියෙන බෑවුමක් තියෙන ඇලක් හදන්න ලෝකයේ තාක්ෂණ 99 රටකටවත් බෑ. ත්‍රිකෝණ මිතිය පිනව දැනගන්න ඕනේ. ඒ වගේ මුතුන් මිති ඉඳලා තියෙනවා. රුවන්වැලිසෑය වටේට ගියාම පේන්නේ අපිට චූඩාමයික මැදලක්ෂය පමණ එච්චර සම්මිතිකයි. ඒකට ජ්‍යාමිතියේ කෙළපැමිණෙන්න ඕනේ. ඒ වගේ ඉංජිනේරු අපි හිටියා 2300කට ඉස්සෙල්ලා. සීගිරි උඩට වතුරාරංගිය හැටි තාම දන්නේ නැහැ. ඒ නිසා තමයි අටවෙනි පුදුම හැටි සලකන්නේ. මාදුර ජලාශය කියනකොට කැනේඩියානු විද්‍යාඥයෝ ගණනය කළේ කිව්වා මෙතන තමයි ස්ලුවිස් ගේට් හදන්නකෝ. එතන කලිනකොට අපිට අවුරුදු 1800ක් පෙරනි බිසෝකොටුවක් මතු වුණා. ඒ කියන්නේ ඒ තාක්ෂණ තිබිලා තියෙනවා. අද ඉන්න සුද්දන්ට, අද දිනු කියන රටවල් ඉන්න සුද්දන්ට අක්ෂර භාවිතාවක් පවා නැති කාලේ රංගන අපේ තොටගම රාහුල් හාමුදුරුව පරිවි සන්දේශය ලිව්වා, සැලනී සන්දේශය ලිව්වා, කාව්‍යශේඛරය ලිව්වා, පංචකප්පදීපය ලිව්වා, බුද්ධප්පසාදින්ට ටිකාවක් ලිව්වා. ඒ කියන්නේ ඇත්තට ගැඹුරු. ඔබතුමාට බාධාවක් නෙමෙයි. ඔබතුමාගේ සඳහන් කරන සියලු විභවයන් පසුගිය වසර 70ක කාලේ නිදහසෙන් පසුව දල වශයෙන් ඒ කාල සීමාව තුළ අක්‍රියව පැවතුණා කියලා කිව්වොත් ඒක මේ කාල සීමාවේ සක්‍රිය කරගන්න පුළුවන්. මම කියන්නේ මේ ඔයක නිසා දැන් බලන්න මේ මාස දෙකක් ගිහිල්ලා මේ මාස දෙකක් ඇතුළත රංගන අපේ දරුවෙක් හැදුවා රොබෝ යන්ත්‍රයක් නේ. එතකොට අද කොරෝනා හැදෙම නර්ස් නෝනා මේ යන්නේ බේද ගන්න රොබෝවලේ. ඇයි ඒ? අපිට විභවය තියෙන නිසා. ඒකට අවශ්‍ය කරන සම්පත් දෙනවනේ, ඒකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය දෙනවනේ, ඒක අවශ්‍ය කරන දිරිද්දම් දිනන කරනවා. අපි හදුවා ශ්වසන යන්ත්‍ර, අපි හදුවා දැඩි සත්කාර ඇඳන්, අපි හදුවා අද හදවත නැවතුනම නැවතුවර පංචකල්ල ප්‍රාණවත් කරන උපකරණ 130යි. ඒක අපේ දරුෂ්ක කියලා අපේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යෙක් හදුවා රුපියල් 75,000. එයාට දැන් පේටන් බලපත්‍රය තියෙනවා. අපි අද සේලයින් හදනවා, අපි අද පැරසිටමොල් හදනවා. නව නිෂ්පාදන 100 ගණක් හදුවා මේ මාස දෙකට. අන්න ඒ මොකද අන්න ඒ අවශ්‍ය කරන දේශපාලන නායකත්වය තියෙන නිසා ඔබතුමාට මතක ඇති, උදේශිකාට මතක දන්නේ අපි අවුරුදු 15කට ඉස්සෙල්ලා හදුවා කිඹුල මාක් උදල්. අද කෝ ඒක නෑ. අද අපි චීනෙන් ගේනවා. අපි අද ඒ දවසල අවුරුදු 20කට ඉස්සෙල්ලා අපි මේ අපි ගියාම ඉන්දියාවට පුහුණු වෙන්නට අපෙන් අහන්නේ රාණි සඳුන් සබන් කොයිද කියනවාද. ඉතින් රාණි සඳුන් සබන් අපි පිටරට යවපේ පැරකුම්බා ටින්කිරි. අපි අදව යුනික් රේඩියෝ එක, අපි අදව සිසිල් චීච තීතකරණය, අපි අදව ෆියට් කාර් එක, අපි අදව එතකොට කැලණි ටයර් එක. අද කෝ නෑ. ඉතින් ඒවා අපි නිෂ්පාදනය කරන්න දිගටම ගියාන අද මොනතරම් දියුණු ජාතියක්ද අපි. ඒකට මේ රජයෙන් අත්වශයෙන්ම අනුබල දෙනවා. ගෝඨාභය රාජපක්ෂ වගේ යටතේ නව ව්‍යවසායකයන්ට සම්පූර්ණ අනුමත දෙනවා. අපි මොනතරම් ලැජ්ජ වෙන්න ඕනද රංගන සප්තමහා සාගරයේ වටේ තියාගෙන ලුණු පිටරටින් ගෙනාවු ජාතියක් අපි. ලුණු මෙට්‍රික් ටෝන් 65,000ක් අපි ගෙනාවා. අපි තාම ටින් මාළු ගෙනාව පිටරටින්. ඇයි අපිට මේ ෆැක්ටරියක් දාන්න බැරිද? ඒ නිසා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් කිසි දෙයක් අපි ආනයනය කරන්නේ නැහැ. දේශීය වශයෙන් දෙනවා. අපිට මොනතරම් ඛනිජ සම්පත් තියෙනවද? දැන් ග්‍රැෆයිට් කියන එක රංගන අපේ තමයි ලෝකේ තියෙන හොඳම ගුණාත්මක ග්‍රැෆයිට් තියෙන. ඒක පසුගිය රජයේ අමතිවරයෙක් වික් මේ අලෙවි කළා පිටරටට, නැත්නම් පිටරටට මේ අපනයනය කළා කිලෝ එක ඩොලර් 2.50ට.
එත ජපානය එක මිලදී ගැන එක වැලු අඩෙට් කරලා එක ග්‍රෆීන් කරලා කිලෝයක ඩොලර් 3600ට වික්ක. අපිට මොනතරම් විදේශ විනිමයක් නවත්තන්න නැත්. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අර අගේ එකීකරණයක් නැතුව ඛනිජ සම්පත් පිටරට යවන එක වහම නැවැත්තුවා. ඉතින් අපිට ග්‍රැෆයිට් තියෙනවා, අපිට ෆොස්ෆේට් තියෙනවා, අපිට ඉල්මනයිට් තියෙනවා, අපිට නිකල් තියෙනවා, ප්ලැටිනම් තියෙනවා, ටයිටේනියම් තියෙනවා. අපිට මේ වලින් බැරිද මේ රට දිනු කරන්නේ? අවශ්‍ය වෙන්නේ දේශහිතයිශී නායකයෙක් පමණයි. හොඳයි දේශක. ඔව්, ඔබතුමාට අපි ඉදිරි දේශපාලන ගමන් මඟ වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපේ වැඩසටහන සමගින් එකතු වුණාට. මෙහිම ස්තුතිවන්ත වෙනවා. එසේනම් අපි අදට සමුගන්නවා හමුවෙමු නැවතත් හෙට උදෑසන 7ට සජීවී ලෙසින් පාර්ලිමන්ට් ගේට් සමගින්.